ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ වගේම ලෝක ඉතිහාසයේත් බිහිවුණු ජාත්‍යන්තර තරඟවල සාර්ථකම පන්දුවවන්න තමයි මුත්තයා මුරලිදරන්. මුරලියාමුවේ ජාත්‍යන්තර ටෙස්ට් තරඟවල විතරක් කඩලු 800ක් බිඳ වැටුණා. ඉතින් මේ විදිහට ප්‍රතිකරුව නසරණ කරපු පන්දුවවන්නෙක්ගෙන් ඔහු පන්දු යවපු අමාරුම ප්‍රතිකරුව කවුද කියලා ඇහුවම මොන වගේ උත්තරයක් දෙයිද? මේ ප්‍රශ්නෙට මුරලි හරි අපූර්ව උත්තරයක් දීලා තිබුණා. ඇත්තටම මම ක්‍රීඩා කරපු තරඟ බැලුවම එහෙම එක ප්‍රතිකරුවෙක් අමාරුයි කියන්න බෑ. මොකද ගොඩක් ප්‍රතිකරුව ඉන්නවා ඒ විදිහට පන්දු යවන්න අමාරු උණු. සමහර දවස් තියෙනවා මගේ දවස්. ඒ දවස් වලට මොන ප්‍රතිකරුව හිටියත් මට ප්‍රශ්නයක් නෑ. මං දවා ගන්නවා. ගොඩක් කාලවලට තියෙන රිද්මේ එක කණ්ඩායමේ දක්ෂතාව එක මේක තීරණය වෙනවා. තව සමහර දවස් තියෙනවා ඒ දවස් වල සමහර ප්‍රතිකරුව දවා ගන්න බෑ. මොනවා කළත් ලාරා ගොඩක් කාලවලට අපේ කණ්ඩායමට එරෙහිව හොඳට සෙල්ලම් කරලා තියෙනවා. ඒ වගේම මටත් හොඳට මුහුණ දීපු කෙනෙක් තමයි ලාරා කියන්නේ. කොදෙව් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවක් අපි දවා ගත්තත් ටෙස්ට් තරඟවල ගොඩක් කාලවලට ලාරා එක පැත්තක් ආරක්ෂා කරගෙන ලකුණු 150 200 අපිට ගහලා තියෙනවා. ඒ නිසා ලාරා ගොඩක් අමාරුණු ප්‍රතිකරුවෙක් කියලා කියන්න පුළුවන්. තවත් ගොඩක් අනතුරුදායක ප්‍රතිකරුවෙක් තමයි ඉන්දියාවේ වීරේන්ද්‍ර ෂෙවග්. එයා මොන වෙලාවකවත් පන්දු යවන්නට ගෞරවයක් දෙන ප්‍රතිකරුවෙක් නෙමෙයි. එයාගේ කඩුල්ල ගියත් මොන තරම් හොඳ පන්දු යවන්නෙක් වුණත් ෂෙවග් මායිම් කරන්නේ නැතුව පහර දෙනවා. ඒ විදිහට පහර දෙද්දී පන්දු යවන එක ලේසි නැහැ. නව ශ්‍රීලන්ත ප්‍රතිකරු මාටින් ක්‍රෝ මුරලිට හොඳින් මුහුණ දුන්නා නේද ඇහුවම මුරලි දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. ඔව්. එයාත් අපේ කණ්ඩායමට හොඳටම පහර දුන්නා. ඉතින් එයාත් එහෙම අමාරු කෙනෙක් තමයි. ඒකයි මම කිව්වේ මම සෙල්ලම් කරපු ටෙස්ට් තරඟ 133 දී ඔය වගේ ගොඩක් අය හමු වෙලා තියෙනවා. සිම්බාබ්වේ ප්‍රතිකරු ඇන්ඩි ෆ්ලවර් කියන්නේ ඒ වගේ අමාරුකාරයෙක්. ඔය විදිහට තමයි ගොඩක් ප්‍රතිකරුවන්ට අමාරුකාරයෙක් වුණු මුරලි තමන්ට අමාරුණු ප්‍රතිකරුව ගැන අහද්දී උත්තර දීලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.